සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු ඩබල් එකවුන්ට් වට්සැප් තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ වට්සැප් එකවුන්ට් දෙකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට කරන්න ඕනේ මුලින්ම ඩුවල් ඇප් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය කවුන්ට් එකක් හදනවා වගේම ඒ ඩුවල් ඇප් එකෙත් වට්සැප් එකවුන්ට් එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නම්බර් දෙකකින් එක ෆෝන් එකකින් වට්සැප් එකවුන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි ප්ලේ ස්ටෝරි වලට යන්න ඕනි. ප්ලේ ස්ටෝරි වල සර්ච් බාර් එකට ගිහිල්ලා ඩුවල් ඇප් කියලා සර්ච් කරගන්න ඕනි. ඩුවල් ඇප් කරලා සර්ච් කරාම මේ වගේ තැනකට වැටෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට යට පේනවා ඇති ඩුවල් ඇප්ස් කියලා තියෙනවා. මෙන්න මේ රූපේ තියෙන ඇප් එක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරනහම ඕපන් කරගන්න ඕනි. ඕපන් කරගත්තට පස්සේ මේ වගේ තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන යට පේනවා ඇති ප්ලස් සලකුණක් තියෙනවා. ප්ලස් සලකුණ උඩ අපි එකපාරට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප් ටික මෙතනින් වැටෙනවා. ඔයාලා මේ ඇප් ටික ඇතුලින් වට්සැප් හොයාගන්න ඕනේ. වට්සැප් හොයාගත්තාම මේ වගේ වැටෙනවා. මෙතන ඔයාලට පල්ලෙහාම පේනවා ඇති කොළපාට තීරුවක ඉම්පෝර්ට් ඩුවල් කියලා. අපි ඒක උඩ එකපාරට ටච් කරනවා. ඔයාලා ටච් කරාම මේ වගේ ඇඩ් වැටේවි. ඒත් ඒව කට් කරගෙන යන්න ඕනේ. ඒ වගේ ලෝඩ් වුණාම අපි වට්සැප් එක ඕපන් කරගන්න ඕනේ. වට්සැප් ඕපන් කරගත්තාම සාමාන්‍ය වට්සැප් එක වගේ නෙමෙයි. මේ වගේ කොළපාටට වැටෙනවා. ඇඩ් වැටුණට ඔයාලා මේවා කට් කරගෙන යන්න ඕනේ. මේ වගේ මේ වට්සැප් එක ඕපන් කරගත්තාම වෙල්කම් ටු වට්සැප් කියලා තියෙනවා. එතන යටම තියෙනවා ඔයාලට පේනවා ඇති ඇග්‍රේඩ් ඇන් කන්ටිනියුම් කියලා. අපි ඒක උඩ එකපාරට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ඇඩ් කරන්න ඕනේ ෆෝන් නම්බර් එක මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. එගේ ඔයාලට මේ වට්සැප් වලට ඇඩ් වෙන්න ඕනේ ෆෝන් නම්බර් එක මෙතනින් ඇඩ් කරාම ඊට පස්සේ ඔයාලට වට්සැප් වලින් account එකක් හදාගන්න පුළුවන්. මේ වගේ වට්සැප් එකේ නම්බර් එක ඇතුළත් කරාම මේ වගේ මෙතන තියෙන ඕකේ ලකුණ වන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ නම මෙතන එහා පැත්තේ තියෙනවා කන්ටිනියුම් කියලා. අපි ඒක උඩ එකපාරට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලගේ ඒ ඇතුළත් කරපු නම්බරේට මේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතනින් ඇතුළත් කරන්න තමයි ඕනේ. ඔයාලගේ වට්සැප් කෝඩ් එක මේ විදිහට ඇතුළත් කරගන්න ඕනේ. ඒත් ඔයාලා ඇතුළත් කරගන්න ඕනේ ඔයාලයි නම්බරේට එන වට්සැප් කෝඩ් එක. දැන් මම මගේ නම්බරේට ආපු වට්සැප් කෝඩ් එක ඇතුළත් කරනවා. ඔයාලයි මේ විදිහට වට්සැප් කෝඩ් එක ඇතුළත් කරාම මේ වගේ ඔයාලගේ නම මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඔයාලට කැමති නම් උඩින් ෆොටෝ එකකුත් දාන්න පුළුවන්. ඔයාලගේ නම මෙතනින් ටයිප් කරාම මේ වගේ නෙක්ස්ට් කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලයි මේ වට්සැප් account එක ඉන්ස්ටලින් වෙනවා. මේ වගේ ඉන්ස්ටලින් වුණාම මෙතන chat bot එකේ ඔයාලට මේ වගේ ඕනම එක්කෙනෙක් තෝරගන්න පුළුවන්. ඔයාලා WhatsApp එකේ ඉන්න. මේ වගේ ඔයාලට ඕනම දෙයක් තෝරගන්න පුළුවන් ඕනම කෙනෙක්ව. ඊට පස්සේ ඔයාලට WhatsApp account දෙකකින් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට. ඔයාලට ඕන නම් මේකේ පිච්චේ එක මාරු කරගන්න මේ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මම මේක මෙයාව ඇඩ් කරගන්න නම් මේ විදිහට මොකක් හරි මූණක් යවනවා ස්ටිකර් එකක්. ඊට පස්සේ ඔටෝම ඒක ඇඩ් වෙනවා ඒ නම්බර් එක. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න කියලා. මුලින්ම අපි මෙතන උඩ ඔයාලට පේන ඇති තිත් තුනක් තියෙනවා.
අපි ඒක උඩ එකපාරට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා සෙටින් කියලා. අපි ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ මෙතන චැට්ස් කියලා තියෙනවා. අපි ඒකට ගියහම මෙතන දෙම්මැගට පල්ලෙහින් තියෙනවා වෝල් පේපර් කියලා. අපි ඒක උඩ එකපාරට ටච් කරනවා. ඊට පස්සේ මෙතන චේන්ජ් කියලා තියෙනවා. අපි ඒක උඩ එකපාරට ටච් කරාම ඔයාලට කැමති ෆොටෝ එකක් මේ විදිහට තෝරගන්න පුළුවන්. මේ විදිහට ඩාර්ක් ඒවා බීජ් ඒවා ඔයාලට ඕන මේකත් තෝරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට එක ෆොටෝ එකක් තෝරගන්නවා. ඊට පස්සේ සෙලෙක්ට් වෝපු වෙබුවාම වෝල්පේපර් සෙලෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ඒක තෝරපු ෆොටෝ එක සෙලෙක්ට් වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මේක පිටිපස්සෙන් ඒ මම සෙලෙක්ට් කරපු ෆොටෝ එක වැටෙනවා. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අද මේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.